විශේෂ සැලැස්මක් මේ ඩිලිවරි සර්විසස් නැත්තම් භාණ්ඩ බෙදා හැරීමට අදාළ සේවා සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපසු උසස් පෙළ විභාගයේ අද දිනෙත් පැවැත්වෙනවා අපසු උසස් පෙළ විභාගයේ සිසුන්ට එම කාර්ය මණ්ඩල වලට කිසිම ආකාරයකින් ඇදිරි නීතිය බාධාවක් වෙන්නේ නැහැ මේ වන විට බස්නාහිර පළාත තුළට ඇතුළු වීම බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන්ම සීමා කර තියෙනවා ඒ වගේම අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණයි පිටතට යාමට හැකියාවක් ලැබෙන්නේ පුද්ගලික මට්ටමින් ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමක් වෙන්නේ නැහැ නිරෝධායන ලක්වේ නිවසක් වෙනුවෙන් රුපියල් දසදහසක ආහාර සහන මල්ලක් ලබා දීමට විශේෂයෙන්ම ඒ පළාතේ දිසාපතිවරු සහ සෞඛ්‍ය බලධාරීන් තෝරාගත් ඒ ප්‍රදේශ අරල ඉන්න අයුරුට දිසාපති මාර්ගයෙන් මේ ආකාරයේ දිසාපති සහ පොලිසිය එකතු වෙලා මේ ආකාරයෙන් ලබා දීමට කටයුතු කළා තිබෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පසුගිය දින 3-4 තුල ආසාදිත වූ අයවලු සිටින ප්‍රදේශ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සිටින ප්‍රදේශ සැලකිල්ලට ගැනීමේදී මෙසේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීම සුදුසුයයි. ඒ වගේම මෙමගින් වැඩිම ජනගහනත්වයක් ජීවත් වෙන බස්නාහිර පළාතේ පැතිරීමට තිබෙන අවකාශ අඩු කිරීමේ බලාපොරොත්තු වුත් අනිකුත් ඔය ඇදිරි නීතිය පරවන ප්‍රදේශවල මේ ආකාරයෙන්ම මේ තත්ත්වය මගහැරීමේ බලාපොරොත්තු වුත් ඇතුව තමයි මේ ආකාරයෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවන්නට යෙදුනේ. පසුගිය දින 3 සහ මේ දින 7ක් ගත්තම යම් කිසි පුද්ගලයෙක් ආසාදිත පත්‍රය තිබෙනවා නම් ඒ පැතිරීමට තියෙන අවකාශ අඩු කිරීම සඳහා තමයි ඒ සඳහා ඉතුරු කියපු කාරණා සියල්ලක්ම සැලකිල්ලට ගෙන තමයි මේ ආකාරයෙන් නිරෝධායන දෙලිතිය පනවීමට කටයුතු කරනු ලැබුවේ මෙතර හැටන් නගරයේ ප්‍රථම COVID-19 වෛරසය ආසාදනය වූ මත්ස්‍ය වෙළෙන්දා පැමිණි හැටන් මහජන වෙළඳපොළෙහි ගබඩා කර තිබූ නරක් වූ මාළු තොගයක් විනාශ කිරීමට අද අදාළ නිලධාරීන් පියවර ගනු ලැබුවා එසේම වෙනත් දිස්ත්‍රික්කවල සිට වවුනියාව දිස්ත්‍රික්කයට ඇතුළු වන සියලු වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීමට ආරක්ෂකංශ අද මෙලෙස පියවර ගනු ලැබුවා මෙලෙස පැනවු ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකිව පීඩාවටපත් කුරුණෑගල ගම්වාසීන් පිරිසක් මෙලෙස අදහස් පළ කළා. වයස කම්මලා ඉන්නවා. වයස කම්මලා ඉන්න ලෙඩ්ඩු ඉන්නවා. අපිට එකපාර පොය දවසක වහපුවාම මොකද අපි කරන්නේ? මාස ගණන් තියාගෙන කන්න නැහැ කාටවත්. අපි මේ ඉන්නේ පවුල් ඔක්කොම ඉන්නේ නගර සභාවේ කම් කර කට්ටිය ඉන්නේ සෞඛ්‍ය අංශය වැඩ කරන කට්ටිය. මේ මෙයා ගල පොලේ වැඩ. මේ අයද සුන්දරා පොලේ වැඩ. ගියා කොහෙද? අපි මේ සෞඛ්‍ය මේ ඩිපෝ ඩිපෝ එකේ. මේ රජයේ සේවකව කිසිම සහනාධාරයක් කිසිම මේක නැහැ. තවත් දවසක් තවත් දින තුනක් ගිය හරකන් තමයි කරන්නේ. කොරෝනා ඇදිච්ච එක නෑ ඉන්නේ මේ නෙමේ ඉලු පිටිපත් ඉන්නේ. නමුත් ඒගොල්ලෝ මේ ගෙවල් දෙනවා කියපුවාම පදිංචිය මේ අදාගන්න. අදාගෙන ඒට පදිංචිලා ඉන්නේ බොඩු ඇඩ්‍රස් දීලා ගිහලා මේ දවසේ වෙලා කන මිනිස්සුන්ට තිලක් නැතුව. මේ ඇවිල්ලා වතුර ගොරක් අබ්බොන්නේ නැහැ. ඕන්නේ නැහැ කිසිම දෙයක් නැහැ. මේ පැත්ත වහන්න ඕනේ මේ පැත්ත වහලා තියෙන්නේ. එහෙමනම් යස්ස දුමු ගම්මරි නිරෝධානය කරන්න ඕනේ. ඒක කරන්න නැතුව නිකන් මොනක්වත් දන්නේ නැති ගම කැවිලා මේ කොරෝනා කොරෝනා කියලා ලොක්ඩවුන් කරලා අපිට එළියට යන්න බෑ. මේ කාගේ නඩත්ද දන්නේ මේ ආණ්ඩුවෙන් කියලා කිසිම මේ කිසිම දෙයක් දුන්න කවුරුත් බලන්නවත් ආවෙ නෑ. නිකන්වත් මේ පැත්තවත් ආවෙ නෑ.
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ දුරු වී රට සහ ජනතාවට සෙත්පතා දිවෙන පුරා විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වුණා. කොවිඩ් 19 වසංගතයට මුහුණ පා සිටින රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත්පතා පස් දින රතන සූත්‍ර පිරිත් සජ්ජායනාවක් සංවිධානය කර තිබුණා. නාරාහෙන් පිට දාපරේ මාවත ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පුරාතන පහක් රතන සූත්‍ර පිරිත් දේශනාව පැවැත්ුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ප්‍රකාරව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කොවිඩ් වෛරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන් මෙහිදී කෝවිල්වල සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් මෙම විශේෂ පූජාව සහ හෝමය පවත්වන ලෙස ඉල්ලා ඇතිවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට නියමිත මෙම විශේෂ පූජාව දිනපතා පෙරවරු 6:30ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ සේවයේ කෝවිල් දර්ශම් වැඩසටහනේ විකාශය කිරීමටද සංවිධානය කර තිබෙනවා. මේ අතර රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ දුරු වී රටේ ජනතාවටත් ලෝකවාසීන්ටත් සෙත ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රය දේශනා කිරීම දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන කේන්ද්‍ර කරගන්නමින් පැවැත්ුණා. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.